සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට අරගෙන ආවේ කරවිල තෙම්පරාදුවක්. තිත්ත නැතුව කරවිල හදාගන්න විදිහ දැනගන්න වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයා මගේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපි එහෙනම් යමු වීඩියෝ එකට. බලමු මොනවාද අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කියලා. කරවිල ග්‍රෑම් 350ක් අරගෙන තියෙනවා. මේ විදියට රවුමට කපාගෙන ඇට ඉවත් කරගෙන තමයි අරගෙන තියෙන්නේ. තරමක ලුණු ගෙඩි එකක් කපාගෙන අරගෙන තියෙනවා. අමුමිරිස් කරලක්, සුදු ලුණු බික් දෙකක් පොඩියට කපාගෙන අරගෙන තියෙනවා. කරපිංචි ටිකක් අරගෙන තියෙනවා. ඒ වගේම තරමක තක්කාලි ගෙඩි එකක් පොඩියට කපාගෙන අරගෙන තියෙනවා. සුදුරු ඇට තෙහඳි එකයි, අබ තෙහඳි එකයි, සාමාන්‍ය ප්‍රමාණයේ ගොරක කැමලි දෙකක් අරගෙන තියෙනවා. කහකුඩු තෙහඳි හතරෙන් එකයි, මිරිස් කුඩු තෙහඳි එකයි, ලුණු වාගේ රසය අනුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තෙල් මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා. අපි බලමු කොහොමද මේ කරවිල තෙම්පරාදුව හදාගන්නේ කියලා. මම අවශ්‍ය භාජනය ලිපේ තියාගෙන තියෙන්නේ. තෙල් ටිකක් එකට දාගන්නවා. දැන් තෙල් රත් වෙලා තියෙන්නේ. ඉතින්ම සුදුරු ඇට ටික එකතු කරගන්නවා. ඊළඟට සුදුරු ඇට ටික හොඳින් බැදගත්තට පස්සේ අබ ඇට ටික එකතු කරගන්න ඕනේ. ඊළඟට සුදු ලුණු ටික එකතු කරගෙන රන්වන් පාට වෙනකන් තෙම්පරාදු කරගන්න ඕනේ. ඊළඟට කරපිංචි ටික එකතු කරගන්නවා. ටික ටික වෙලාවක් බැදගත්තට පස්සේ ලුණු ටික එකතු කරගන්නවා. දැන් අමු මිරිස් ටික එකතු කරගන්නවා. මේ සියල්ලම ටික වෙලාවක් හොඳින් බැදගන්න. ඊළඟට කරවිල ටික එකතු කරගන්නවා. මේ ටික විනාඩි දෙකක් පමණ හොඳින් මිශ්‍ර කරගෙන ඊළඟට තක්කාලි ටික එකතු කරගන්නවා. ඊළඟට ගොරක එකතු කරගන්නවා. දැන් කහ එකතු කරගන්නවා. මිරිස් කුඩු රසය අනුව ලුණු මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගෙන පියනකින් වහලා විනාඩි 10ක් විතර උයා ගන්නවා.
දැන් මේ හරියටම විනාඩි 10කට පස්සේ දැන් මේ කරවිල ටික හොඳින් තෙම්පරාදු වෙලා තියෙන්නේ. මම මේක උයාගෙන ඉවරයි. දැන් මේක මම ලිපෙන් අයින් කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත කරවිල තෙම්පරාදුව. තිත්ත නැතුව කරවිල කන්න කැමති නම් ඔයත් මේ විදිහට කරවිල හදලා බලන්න. ඒ වගේම ඔයාගේ අදහස් මට කමෙන්ට් කරන්න. මේ වගේම රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. ඔබට සුබ දවසක්. ගිහින් එන්නම්. බයි.